රටේ මැතිවරණයක් අවශ්‍යයි කියන එක අදාහපු මාතෘකාවක් නෙමෙයි. ඒක ගිය අවුරුද්දේ අරගලය තුල ඉඳන්ම අරගලයේ කාල සීමාව ඉඳලම සියලුම ජනතාව එක හඬින් කිව්වා මැතිවරණයක් දෙන්න, නව ජනවරමක් දෙන්න මේ රටේ මේ මිනිස්සු කියනවා මේ අපේ සැබෑ මහජන නියෝජනය නෙමෙයි මේ තියෙන්නේ කියලා. ඒ නිසා ඒ මහජන සැබෑ මහජන නියෝජනය නොවන තැනක සැබෑ මහජන නියෝජනයක් ඇති කර ගැනීම සඳහා මැතිවරණයක් අවශ්‍යයි කියලා. අනිත් පැත්තෙන් ගත්තාම අපි කතා කරනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී පියා හැටියට පෙන්වන්නේ මේ රටේ. එහෙමයි පෙන්වගෙන ඉන්නේ. හැබැයි එහෙම ඉන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඉතිහාසය දිහා බැලුවම අපිට බොහොම පැහැදිලි මැතිවරණ සිටියම අකුලන වැඩපිළිවෙලක මිස අකණ්ඩව සහ ක්‍රමිකව මැතිවරණ පවත්වලා ජනතාවගේ ජනවරමට ජනතාවගේ පරමාධිපත්‍ය අයිතියට ඉඩ ලබා දෙන නායකයෙක් හැටියට පාලකයෙක් හැටියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඉතිහාසය තුල ඔහු කවදාකවත් කටයුතු කළා නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ තත්වයක් ඇතුලේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මැතිවරණ පවත්වාවි කියලා අපිට මේ මොහොතේ විශ්වාස කරන්න අපහසුයි. හැබැයි අයි බොහොම පැහැදිලිව කියනවා මේ රටේ 2023 අයවැය යෝජනා වලියේදී මැතිවරණ සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. මුදල් වෙන් කරලා තියෙනවා. ඒවා සංඛ්‍යාලේඛනෝ වෙන් කරලා තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි මුදල් වෙන් කරලා තියෙනවා. ඊට අමතරව අපිට මතකයි බැසිල් රාජපක්ෂලා රුපියල් 5000 ගානේ කොච්චර බෙදුවද? අද මේ වෙනකොට සීනි වංචාව, වැට් වංචාව, සුදුලූණු වංචාව මේ වගේ දේවල් ගත්තොත් ඒ හරහා බිලියන දහස් ගාණක් නාස්ති කරලා තියෙනවා. හැබැයි මැතිවරණයකට යන බිලියන 10 ගණන තමයි දැන් මේ වෙනකොට ප්‍රශ්නේ. මේක රාජ්‍ය සේවකයන්ට කතා කරා නම් රාජ්‍ය සේවකයන් එකඟතාවය ලබා ගත්තා නම් අරගලයේ ඇතුලේ අපිට මතකයි රාජ්‍ය සේවකයෝ ගුරු සංගම් බොහොම පැහැදිලිව කිව්වා අය ඔවුන් මුදල් ලබා නොගෙන හරි මැතිවරණ රාජකාරිය වලට එන්න ලෑස්ති මේ පාලනය වෙනස් කරන්න කියලා. එහෙමනම් එදා එහෙම කියපු වෘත්තීය සමිති වලට අද කියන්න බෑනේ අපිට ඒ වැඩේ කරන්න බෑ කියලා. ඒ නිසා මැතිවරණයට යන වියදම අවම කරගන්න පාවිච්චි කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ ක්‍රම පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම දේශීයව අපි ආර්ථිකයේ මලගමට අපි දැන් ගිහිල්ලා ඉවරයි. දැන් අපි ප්‍රජාතන්ත්‍රවාදයේ මලගමට යන්න ගිය තැන අපි නවත්ත ගත්තා. අරගලයක් එක්ක මේ රටේ ජනතාව ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ මලගමට යන නවත්ත ගත්තා. අරගලේ හරහා ගෝඨාභයලා ඒත් එකම රාජපක්ෂලා නිරපහැරලා. හැබැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැන් මේ හදන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත මලගමට ගෙනියන්නද කියන එක වලට දාලා අවසාන පස්පිඩල්ල දාන්නද කි පස්පිට දාන්නද කියන එක අපි නැවත ප්‍රශ්න කරන්න අවශ්‍යයි. මෙතන තියෙන පැහැදිලිව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ මේ ආණ්ඩුව පැහැදිලිව බයයි, රාජපක්ෂවරු බයයි පැහැදිලිව ඡන්දයකට යන්න. තැන් තැන් වල කටමැද දොඩවනවා තමයි. අපි ඕනි අපි ඡන්දයකට බය නැහැ, ඕන ඡන්දයක් දෙන්න. මේක දැන් අපිට ඡන්දෙ දෙන්න ඕනි. ඡන්දෙ දෙන්න ඕන මිනිස්සු, ඡන්දෙ පවත්වන්න ඕන මිනිස්සු තැන් තැන් වල කියලා ඡන්දයක් දෙන්නයි බලා ගන්නම් කියලා. අපිත් කියන්නේ ඡන්දයක් දෙන්න මේ රටේ මිනිස්සු බලා ගනි.